ඔබයාලේ හිරු ප්‍රවෘත්ති සමගින්. රග ක්‍රීඩක වසීම් තාජුරියන් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙනණු හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරහන්පිට පොලිසිය අපරාධංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා ලබන 9 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මෙතර දෙහිවල ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුවකට අදාළව ජූනි 16 වෙනිදා අධිකරණ හැමුවේ පෙනී සිටින ලෙසට හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතාට අද නොතීසි නිකුත් කෙරුණා. රග ක්‍රීඩක වසීම් තාජුරින් ඝාතනය සම්බන්ධයෙන් වන නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අද යලිකඳවනු ලැබුවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 23 වනදා අත්අඩංගුවට ගෙනුණු වස්නාහිර පළාත බහර හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ ඒ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නරහින්පිට පොලිසිය අපරාධංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා අද යලිත් අධිකරණයේ හමුවේ පෙනී සිටියා. එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පැවසුවේ සැකකරුවන්ට ඇප ලබා දුන හොත් පරීක්ෂණ කටයුතුලට බලපෑම් ඇති විය හැකි බවයි. කරුණු සලකා බැලුව අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළා. තමන් කිසිදු පාර්ශ්වයක් සතුටු වන ආකාරයේ ප්‍රකාශ ලබා නොදෙන බව පැවසූ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ මෙම තීන්දුව සම්බන්ධයෙන් කිසියම් පාර්ශ්වයක් අසතුටු පළ කරන්නේ නම් සුදුසු අධිකරණයක් වෙත යන ලෙසයි. මේ අතර නරහින්පිට පොලිසිය අපරාධංශයේ හිටපු ස්ථානාධිපතිවරයා විසින් අධිකරණයට පවසා සිටියේ අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබා දීමට අවශ්‍ය බවයි. එම ප්‍රකාශය ලබන 9 වනදා නඩුව යලිකඳවන අවස්ථාවේ සිදු කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඔහු විසින් තමන්ගේ රාජකාරිය හරියාකාරව ඉෂ්ට කරා. නමුත් ඔහුට පසුව රාජකාරි කිරීමට නොහැකියාව ලැබුණේ උසස් නිලධාරීන්ගෙන් ලැබුණු උපදෙස් අනුවයි. මාජන කැළඹීමක් තිබෙන නිසා එපදීම සුදුසු නැහැ කියලා රජයෙන් කිව්වොත් රජය පෙන්වා සිටියේ මේ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් වෙන කරුණු අනුව මහජනතාල දැඩි උනන්දුවකින් සිටිනවා මේ නඩුව ගම්. මේ කරුණත් ගරු අධිකරණය සැලකිල්ලට ගත්තා එපදීම ප්‍රතික්ෂේප කිරීමට. මේ අතර දෙහිවල මිහිඳු මාවතේ පිහිටි හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මවට අයත් බව පැවසෙන ඉඩමක් සහ නිවසක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොටහසේ මගින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ නඩුව අද යලිකඳවනු ලැබුවා. ඒ සඳහා හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මව වන දේසි ෆොරෙස්ට් මහත්මිය අධිකරණයට පැමිණ සිටියා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතාට නොතිසි නිකුත් කර නොතිබීම හේතුවෙන් ඔහු අද අධිකරණයේ හමුවේ පෙනී නොසිටි අතර ජුනි 16 වනදා ඔහුට අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂ රණසිංහ මහත්මිය නොතිසි නිකුත් කළා. යෝෂිත රාජපක්ෂ මහත්මයාත් සැකකාරයෙක් කියලා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ දැනුම් දෙනවා අධිකරණයට. මේ සුවිශේෂී ස්වභාවය තමයි දේසි ෆොරස් නඩුවේ සැකකාරයෙක් කරාට පස්සේ තමයි ප්‍රකාශ ලබා ගන්න. යෝෂිත රාජපක්ෂ මහත්මගෙන් ප්‍රකාශ ලබා ගන්න අතරතුර තමයි සැකකාරයෙක් බවට පත් කරලා තියෙන්නේ. මේ කාගේ උමනාවකට තෑගි ඔප්පුකින් තෑග්ගක් ලබා ගැනීම වැරද්දක්ද? වෛද්‍යවරුන්ගේ සීමාවාසික පත්වීම් සහ පුරප්පාඩු ලැයිස්තුව වෛද්‍ය සේවක අධ්‍යක්ෂවරයා විසින් අත්නොමැතිකව වෙනස් කිරීමට විරෝධය පළ කරමින් 30වනදා දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. අද කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංගමයේ සමාජිකයින් මේ බව සඳහන් කළා. 2016 වර්ෂයේ සීමාවාසික පුහුණුව ඉවර කරපු වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තුවට ඒ පුරප්පාඩු ලැයිස්තුව සකස් කරද්දී ඉතාමත් අත්නොමතික විදියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටින එක්තරා නිලධාරියෙක් අධ්‍යක්ෂ වෛද්‍ය සේවා මේක අවුල් ජාලාවක් බවට පත් කරනවා. එතකොට මේක ගැන රට පුරා ඉන්න වෛද්‍යවරු දැඩි නොසන්සුන්තාවයට පත් වෙලා තියෙනවා. අම්පාර සහ මඩකලපුව ශාඛා සමිති හෙට දිනේ වර්ජනයක් කරනවා කියලා ප්‍රකාශයට පත් කරලා තියෙනවා. අවසානයේ අද විධායක සභාව තීරණය කරා ලබන අඟහරුවාදා 31 වෙනිදා දීප ව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කරන්න. හැබැයි අපි වර්ජනය ක්‍රියාත්මක කරන්නේ ගම් වතුර නායම් වලට විපතට ලක් වූ ප්‍රදේශවල. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙම තීරණය සම්බන්ධයෙන් අද පස්සරේ පැවති වැඩසටහනකින් අනතුරුව සෞඛ්‍ය මාත්‍ය රාජිත සිනානත් මහතාගෙන් විමසීමක් කළා. ඔවුන් කියන්නේ මේ කොළඹ ප්‍රධාන රෝහල් වලට පත්වීම් වැඩිපුර ලබා දෙන්නට. ඒ මොකද ඔවුන්ගේ සමාජිකයින්ට පහසු දැන්. කොහාටද වෛද්‍යවරු අවශ්‍ය කියන එක තීන්දුව කරගන්න ඕනේ අමාත්‍යාංශයේ. අමාත්‍යාංශයේ තියෙන දත්ත කාටවත් නැහැ. ඉතින් මේක මේ දේශපාලන තීන්දුව වගේ. තියෙන්න ඕනේ වෛද්‍යවරු අවශ්‍ය තැන් වලට වෛද්‍යරු සැපයීම. ඒක අපි කළා තියෙනවා. වෛද්‍ය සංගමයකට අවශ්‍ය විදියකටවත් හෙද සංගමයට අවශ්‍ය විදියකටවත් වෛද්‍යවරු හෙදිය පත් කරගන්නට බෑ. මේ නාමල් මන්ත්‍රීතුමා කියනවා රාජපක්ෂවරු හිරේ දාන්න කරන මහන්සිය ගංගොතරට මහන්සි වුණා නම් ඊට වඩා දෙයක් කරගන්න පුළුවන්. ඔව් ඉතින් රාජපක්ෂවරු හිරේ දාන්න මහන්සි වෙන්නේ නැහැ කියන එක තමයි අපේ ආණ්ඩුව බලයට පත් කරපු කට්ටිය කියන්නේ. එහෙම මහන්සි වුණා නම් මේ කට්ටිය ඔක්කොම ඇතුලේ දැන්. මේ කට්ටිය එළියට ඉන්නේ මහන්සියක් හරියට ගත්තේ නැති හින්දා. පොතුකම් කරුවන්ගේ දෛනික වැටුපු රුපියල් 100කින් ඉහළ දමන ලෙසට වතු හාම්පුතුන්ට බල කරමින් අමාත්‍යවරුන් 3 දිනක ඇතුළු පිරිසක් අද සත්‍යාග්‍රහයක් ආරම්භ කළා. ඒ කොටුව දුම්රිය පොලිදිරි පිටදී
වැවිලි කර්මාන්ත වෘත්තීය සමිති සම්මේලනයේ අද පෙරවරුවේ කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී ආරම්භ වූ මෙම සත්‍යාග්‍රහයට අමාත්‍යවරුන් වන පී. දිගම්බරම්, මනෝ ගණේෂන්, රාජ්‍ය අමාත්‍ය වී. රාධාකෘෂ්ණන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂණ මහතුරුන් ද එක්ව සිටියා. ඔවුන් චෝදනා කරන්නේ පෞද්ගලික අංශය සඳහා මාසිකව රුපියල් 2500ක වැටුප් වැඩිවීමක් සිදු විය යුතු බවට පාර්ලිමේන්තුව සම්මත කර තිබියදී වාර්ෂිකව සිදු කරන වතුකම්කරු වැටුප් වැඩි කිරීමේ සාමූහික ගිවිසුමට අත්සන් තැබීමට හෝ වතු හාම්පුතුන් මේ දක්වා කටයුතු කර නොමැති බවයි. අනිකුත් අංශවල ඉන්න කම්කරු ලැබෙන්න 2500 වතුකම් කර ජනතාව ලැබෙන්න ඕන කියන තීරණය අපි ගත්තා. ඒක සර් කරා. නමුත් තවමත් සමාගම් මේකට එකඟ වෙන්නේ නැහැ. ඒකෙන් පාඩු කතා කියනවා. දැන් පාඩු නම් පසුගිය කාලේ ලාභ ලැබෙනකොට ලාභය අපිත් එක්ක බෙදාගත්තේ නැහැ ඒගොල්ලන්. ලාභ බෙදාගත්තේ නැත්නම් කොහොමද දැන් පාඩු බෙදාගන්න හරි ඉන්නේ ඒගොල්ලන්. අද සිට දාතරක් සමාගමකට දෙනවා සුබාන දෙක තුල අපිට සාධාරණත්වයේ ලබා දුන්නේ නැත්නම් දෙවන්ත වැඩ වර්ධනයකට අපි යනවා අපි ඉස්සලා පාඩු වුණා නම් එකම වෙන්න පුළුවන් දැන් පාඩු වෙන විදියක් නැහැ අයි පාඩුලායි තියාගෙන ඉන්නේ අපි ආන්රුව දෙන්න පුළුවන් නැහැ ආම්පුත සංගමය තියාගෙන ඉන්නේ තොන්නමන අනිත් පැත්ත ඒගොල්ලෝ යාළුවානේ ඒගොල්ලෝ සයික කඩන්න පුළුවන් කියලා මේ පාරේම ඒ සෙල්ලම් කරන්න බෑ පාවල දෙන්න වතු වෘත්තීය සම්පිටට අපි මේ පාරේ අපි කවුද කියලා පෙන්වුවා දැන් මේක තමයි අන්තිම සැදම අපි එක අන්නෙන් පණිවිඩය දෙන්න වතු ආම්පුතට දවස රුපියල් 100 පඩි කවුද කවුද මොන බයිලා දෙමුද අපිට වැඩක් නැහැ මේ රුපියල් 100 දෙන්න නැත්තම් වතු ආම්පු සංගමයට වතු වලින් ඉඳලා එලවනවා අනුරාධපුර හොරෝපතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ දියණියව තියුණු ආයුධකින් පහර දී ඝාතනය කර තිබෙනවා පොලිසිය සැක පළ කරන්නේ අදාළ කාන්තාවගේ සැමියා මෙම ඝාතනය සිදු කර ඇති බවටයි බිසි හැවිරිදි ඉෂාරා මල්ෂානි පදිංචිව සිටියේ අනුරාධපුර ගලින් මිදුණුව උපදේශයේ අද අලියම 1:30ට පමණ ඉෂාරාගේ සැමියා තියුණු ආයුධයකින් ඇයට බරපතල ලෙස පහර දී තිබෙනවා අනතුරුව එම ආයුධයෙන්ම සැකකරු ඉෂාරාගේ මව වන 42 වැනි සංජීවනී ජයවර්ධනටද පහර දී ඇති අතර බරපතල තුවාල ලැබූ ඔවුන් රෝහල්ගත කෙරුණේ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිවයි අපගේ පාන්දර පැවිද්දාමට කතා කළා කිව්වා ඉතර නොනෙ කුංචිටයි දෝනිටයි පිටින් ඇල්ලලා තුමම ඉක්මනට ගියා වාහනේ අරගෙන මගේ ලයිට් එකෙන් දැක්කා මුතු නොනින්නගේ වැටිලා ඉන්නවා කිව්වා ඒත් එතුම ලී වැකිලාද වගේ දැක්කා නා අනිත් ලීඩා කොහොම එයා කාලේ වැටිලා ගියා සැටි අක්කව කාර් එකේ දාගෙන අරන් ගියේ මෙඩුව දාගෙන ගියේ වීල් එකේ ඒ යනකොට සිහිය තිබුණා යාට වීල් එකට මෙහෙම දාගත්ත ළමයා අස්සේ වැටුණා කිර වෙලා උසලා උසලා බොහොම අමාරුෙන් තමයි වීල් එකේ සීට් එකෙන් තියාගත්තේ ගාතරින් ඉලක්කෝ ඉෂාරා එක් දරුමවක් සිද්ධවන අවස්ථාවේදී ඇයගේ තුන් හැවිරිදි දරුවා අසල තිබූ බයිසිකලයකට මුවා වී සැඟව සිට ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා චූටි කිරි දරුවෙක් කිනා මගේ පුතා වගේමත් සිද්ධවන වෙලාවේ ළමයා අපි ගිහිල්ලා අර ගන්නකොට බයිසිකලිය අසට වෙලා ඇංගිලා බලාගෙන ඉන්නවා ඉෂාරාගේ පියා හොරෝපතන පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන අතර බරපතල තත්ත්වයේ පසු වන ඔහුගේ බිරිඳ අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ගලින් බිඳිනුව පොලිසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ දිගු කලක සිට පවතින පවුල් ආරවුලක් මෙම ඝාතනයට හේතු විය හැකි බවට සැක කරන බවයි. ස්ථිර රැකියාවක් නොමැති සැකකරු ඝාතනය සිදු කර සැඟව සිටියේදී අද පසුරුවේ පොලිස් අත්අඩංගුවට පත් වුණා. සිය සැමියාට පහර දී ඝාතනය කළ බවට සැක කෙරෙන කෑගල්ල හත්නාගොඩ ප්‍රදේශයේ කාන්තාවක් ලබන මාස 8 වෙනිදා දක්වා ආරක්ෂිත වන්දනාගාරගත කරන ලෙස කෑගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. සැමියාව ඝාතනය කිරීමෙන් පසු දරු දෙදෙනාද නිවසේ අතහැර දමා ප්‍රදේශයෙන් පලා ගොස් සිටි අදාළ කාන්තාව කෑගල්ල පොලිසිය ඊ අතරංගුවට ගත්තා. මෞපියන් නොමැතිව අසරණව සිටින මේ පස් හැවිරිදි සහ තුන් හැවිරිදි දරු දෙදෙනා පිළිබඳ වාර්තා වුණේ කෑගල්ල හත්නාගොඩ හරන්කහව ප්‍රදේශයෙන්. මෞපිය දෙපළ අතර ඇති වාරවුලක් දුර දිග යාමෙන් දරුවන්ගේ මව පියාට මූල් ගසකින් පහර දී පලා ගොස් තිබෙනවා. එළෝ ප්‍රහාරයෙන් තම පියා ජීවිතක්ෂයට පත් වූ බව නොදත් මේ කිරි කැටියන් දෙදෙනා දින හතරක් පුරා පියාගේ මෘත ශරීරය සමග නිවසේ කල්ගත කර තිබුණා. ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමකට අනුව කෑගල්ල පොලිසිය නිවස පරීක්ෂා කිරීමේදී හෙළිවූයේ එම කාලේ පුරාම දරුවන්ගේ ආහාරයේ වී ඇත්තේ කිසෙල් ගෙඩි බවයි. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙනුණු කාන්තාව අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය රජයේ වේදමින් බොහොමදාන කිරීමටත් දරුවන් දෙදෙනා කුරුවිට ළමා නිවාසයේ වෙත යොමු කරන ලෙසත් නියෝග කෙරුණා. අධිකරණ නියෝගයට අනුව දරුවන් දෙදෙනා ළමා නිවාසයට බහැර දීම සඳහා අද පසුරුවේ රැගෙන ගියා. දැන් තවත් දේශපාලන කිහිපයක් සමගින් රටවටා හිරෝ. වට වට හිරෝ
निवास संवर्धन अधिकारी विसिन मोनरागल अराव क्यूलेयार प्रदेश इदिकिरीमट योजित निवास योजना क्रमयक संदहा अमात्य रंजित मद्दुम भंडार महता मूलगल तबुन लब्बुए प्रदेश पिरिसकगे विरोधे वद्दी महियांगने पगरगामन प्रदेश निवसक गिवत्तकट ये रात्रे पेमिनी आडिदाहयक पमन दिगति किमुलकु प्रदेशवासीन गे मदिहत्वी मेनल्ला वनजीवी निलधारींट बहर दुन्ना केसे वेतात किमुला अल्लागनीमट पेर पगरगामन प्राथमिक विद्यालय गुरुवरुन अनारक्षित लेस किमुला नरमीमट सिसु सिसुवियन रगन वित्तिबुने मे अयुरिन दिक्वेल्ले दबकसार प्रदेश अवृद्धाई मास तुनक वयसति कुडा दरियक तम निवसे जलकरामे असल तिबू जल बाल्दीकट वटीमें जीवितक्षेट पत्व तिबेनवा पासल नमु नवदनकु प्रवाहने करमें तिबू त्रोध रातया कदपेरवरुवे खलुतुर नैबुड प्रधान मार्गे कंदकडुव प्रदेशयेदी मोटर रातयक गटीमें नहिकमनगत लमु नटतनकु तुवाल्ला बारोहल्गत केरुना तवत लमयकु अतुलत करगनीम संदहा अनारक्षित लेस त्रोध राते हरवीमेदी मिम अनतुर सिद्वे अति अत्र त्रोध राते पेदुवु पुद्गलयाट रेदुरु बलपत्रयक द नमिति बवट अनावरणीय वी तिबेनवा प्रेम समतावक मुलकर गणिमेन अदधावल मोरटु नगरे दी तरुणेकु सिरुडट गिणु तबागेन तिबुनी सिय पेम्मतिय समग ऐति उबहिन बसवीमक दुरुदिगया मेन अनतुरुवाई सिद्धियन पसुव तरुणिय यतुरपदियकिन निम स्थाने निक्मयमट उत्साह दरिमेदी प्रदेशवासीन विसिन अयाल्ला पोलिसिट बहर दी ऐति अतर तरुणिया मेवन विट रोहलगत कर तिबेनवा बौनिया अब पोन तोट्टम खंदुरे पुनरुत्थापने लबू हिटपू एलटीटी सामाजिक नटतनकु अद पिटव गिय अतर एम खंदुरे मेवन विट एलस पिटव गसति मुलु एलटीटी सामाजिक संख्याव 12186ක් वाटा वाटा हीरो